අද මැයි මාසේ විසි පස්වෙනිද සඩ එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එසේ දේශය සටහන් කරුට නොකි නමුත් දිලිත් දෙරන කිව් දෙ දිත් රටට කිව් කතාව පිළිබඳව අපි කියනවා අපේ ක ට දිලිත් ලුණුසා ඇඹුල් තරමක් තවරා අපි එනවාදිිත් හෙට කතා කරන්න ඔයා ගැන්න. අදේනවා සුපුරදු පරිදි අපේ කතාවට. අද සටහන්කරු කොේදගේී මොකද කරේින් බන්ද යනාදී වශයෙන් දන්න බොහෝ පිණිසක් ඉන්නවා එන්සා පියේ ගන්න හොංවා අතා කරන්න යන්න නැහැ. නමුත් අපාධ පරිෂණ දෙපර්තමේන්තුවසරට ගිහිල්ලා අපි කිව්වා. මේක සමස්ත න් ටෙලිෆෝන් කෝල් එකක් දාලා එඩ අයිසනවා. ඒටයිප් එකින් මිනිස්සු කැඳවන එක සම්බන්ධයෙන් ඊට විරුද්ධ විරෝධය පාලලා ඒක නෙමේ සිිස්ටම් එක නෙමයි ක්‍රමය කියලා එම කිව්වා. ර. ැ මේ අරගලය පිළිබඳව අපි කතා කරම ඉතාත්ම කෙටියෙන්. අරගලය අරගල භූමිය ගොඩනැගෙන්න්නේ නිර්මාණය වෙන්නේ බිහිවෙන්නේ ඇයි කොහොමද කෙසේද. ඉතා දීර්ග කාලීන දේශපාලන සාමාජීය වශයෙන් සිදු වූ පොදු කතාව තමයි සමුච්‍රයක් ලෙස අද දිගහැරමින් පවතින්නේ ගාලුම් මෝදර පිටිය සිසාරා විධ කණ්ායම් විසින්. සියලු කන්ඩා යම් එක තැනකදී ඒ ආත්මික වෙනවා එක අදහසක් වෙනුවෙන්. ඒත මයි සිිස්ටම් චේන්ජක. ඕක දෙදශ පහළෙවෙේ ගනවාරි අට තිබුණු. අහිංසක නියට විප්ලවේ බලාපොරොත්තුවා මකදේ ස්වාදීන පොලිස් කොමිසක් ඕන. ස්වාධීන රාජසේවා කොමිසමක් ඕෝන. රාජසේවා කොමසමකිල දැ මතක් කියනකොට මතක් වුණේ හැට කතාවට ඒ රාජශේවා කොමිමහති වැදගත්තෙනවා. ස්වාදින ාජශේවා කොමිසමක් ඕන. ස්වාදීන මැතිවරන කොිසමක් ෝන. ගේ මේ යාන්තරණය පද්ධතිය ස්වාධීන කර පල්ලා. මේ දේශපාල් නීකරණය වෙලා තිබෙනවා. මේක රට ඔරුත්තු නෑතරණයට නූතන අපි කියන්න ආශ්චරයමත්. ගලකරු ඉල්ල ඒවා ඒයට හරි අන්කන්ෆටබල් මේ පරිසරය අපිට සුව පහසුව දීපන් මේවා දේශපාලක්ීගේ ග්‍රහණෙන් මුදවලදීපන් ඔන්නක තමයි සරල කතා ොහම කෙටිින් ත්‍රයි කරා කියන්න එතකොට මේ බලගැන්වීලා තිබෙන්නේ සවි බලගැන්වී තිබෙන්නේ මෙරටේ අපි විශ්වාස කරනවා රට්ටුන්ගේ බලය පුරුව වැසයන්ගේ බලය එක හැම්ම දාම එදත් කිව්වා අදත් කියනවා හෙටත් කියනවා දැන්ගේ බලය බලාත්මක වන දිනේ එනතුරු මේ අරගලය සක්්‍රීයයි අරගලයට එන්නට බැරි අය ගෙවල් වල ඉඳන් නිවෙස් තුළ සිට මේ අරගලයට ස්ොකීය සාතිශය ආදරය එක් කරනවා එකතු කරනවා. වටිනාකම් එකුතු කරනවා. වටිනාකම් ඒකේ අමනනවන් එක ඒක විදිහයට. කෝම නමුත් අප තිබෙනවා පොලිසිය පිළිබඳව අද කතාවක් කියන්න ඕනේ. පොලිසියේ මහත්තුරු ගැන මෙරට මිස්සු ඉන්නේ බෞතරයක්. ෝම ප්‍රසාදෙන්. පොලිස් පොඩ්ඩ කිය හැදෙනවා ඇයි පොලිස් ලොක්කෝ කියලා පිරිසක්කින්න හිද ලොක්ක ඉන්න තැන තමයි පොඩ්ඩො හැදන්න. නිසා මේ පොලිස් පොඩ්ඩන්ගේ දුක්ක හිතෙන කතාව මේ සටහන්කරු අනාධිමත් කලක සිට අසා තිබෙනවා. හරි තෙරපුූමකින් ඉන්නේ. හරි පීඩනයකෙන් ඉන්නේ. හරි මානසික ආතතියකින් ඉන්නේ. ලොක්කට එහෙ මෙ වුනොත් මේ සාමාන්‍ය එස්සයිල එත් යිIPසියිලා චීඉන්ස්පෙක්ටර්ස්ලාඒ ඒ අය ගැන්න ඊට බඩා ඉහල්ල නිලද හරින් පිළිබඳව. බොහොම හරිම කම්පාවෙන් ඉන්නේ හරි වහෙසයි මේ ගෘතිය මේ රැකියාව ඇයි එ වඩබෑ කියලා පටන්ගන්න ලොකෝ ලොක්කෝ පොඩ්ඩට කතා කරන්න ඉතාක් හැත විදිහට ඇති මොකොද කරන්නේ. අද මේ ගෑස් ප්‍රශ්නය නැද්ද මේ සෙබල පොලිස් පොලිස් කොස්තාාපොල්ට තෙල් ප්‍රශේ නැද්ද ගෑස් ඉන්දන බෙහෙත් මේ ප්‍රශ්න මේ පොලිසිය මහත්තුරන්ට නැද්ද තියෙනවා නැත්තෙනෑ තියෙනවා. ඒවා විඳගෙන අ අරගලයට එරෙහි එන නියෝගත් ක්‍රියාත්මක කරන්න ඕනා නමුත් අරගලකරුවත් එ හදවතින් ඔවුන් හදවතසා ඔුන්ගේ ඇස් කතා කරනවා අරගලයත් එක්ක. විටක ඒ අය එකට ඇස් ගැට ගැහෙනවා. දෙගොල්ලොම දෙගොල්ොන්ගේ ඇස්වොට එබිලා බලනවා. එහි අවස්ථා තිබෙනවා නැත්තනෑ. එනිසා මේ කාකි සූට්ට ගැඇතුලේ ඉල්ලේ මේ සාමාන්‍යය ඇට මස් මිදුලු ලේ නහරවල් වලින් සමන්විත ජීවී මනුෂ්‍යයෙන්. මේක නොතේරෙනවා නොවෙයි හැබැයි පොලිස් ලොක්කෝ ඉන්නවයිතා අතලොස්ස. නමුත් පගාවට ජරාවට දේශපාලකයාගේ දේශපාලන අබිල්හශයන් වෙනුවෙන් මේ රාජකාරය ගනිකාවෘතියේ යොදෝන පිරිසක්වන්නවා. ඒ ගැනත් අපිට බොහෝ තොරතුරු ආරංචිමාර්ග තිබෙනවා නැත්තනෑ ර් එක පාට්ටකක් ඉවරයි. අදේනවා අපේ දවස ීළඟ අවසන් පාට්ටකට එමකදදේ. තවදයක් කිව්වා මේ සටහන්කරු සෙල්දේශය අද කොහදද කිව්වේ එක කියන්න හොඹක් අවශ්‍යතාවේ තිබුණ කලක පටම්ම. මුත්ඒක දයිවේ විසින් අද රැගෙනගියා සටහන්කරුව ඩක ඉදිරිපිට. අපරාධදීණ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉදිරිපිට ගෙනගිය කැන්දගෙන ගියා දයිවේ. එනිසා අවස්ථාවක් කරගත්තා. එම ස්ථානය එම භූමිය අවස්ථාවක් කරගත්තා එක කියන්න. මොකදදේ. ඉතා වගකීමෙන් මේ සහතික ඇත්ත කියන්නේ පාර්ලිමේන්තු කැන්ටිින් එක පාර්ලිමේන්තු සභා ගැබ තුළ පුස්්තකාල තුළ ලොබීවල ලිෆ් ඇතුළේ ැන ැන කාම් රංක එකක පාර්ලිමේන්තුවේ කාම්බ රංක දෙක කාම්බරංක එකේ තමයි පාලිමින්තු කන්ඩායිම් රැස්වන සමවෙෙන් ආණ්ු පක්ෂේ කාම්මරංක දෙේ තමයි පක්ෂ රැස්වෙනවාගේ විධ තැම ැස්වෙනවා. ඒගේම සුවිසල් මන්දිර තුළ මේ දේශපාලලක්තියෝ දේශ පාලකයෝ සමාවන්න දේශ පාලුවෝ රැස්වෙනවා. රැස්වනහම අපි වගේ සටහන්කරු වගේ. YouTubeු කාරීන් කෝම දාමන්තන කරන්න ආපු අර අරු. YouTube කාර අරත් තක්්ටි තිනක ඕක කාලයක් විද්‍යහ ුද්දා ැටිය ඒ මත් කියනවා ඕක එකලලා ටයිදාමිටිය හූ අරිින්වර වෙනස්වෙනවා ඒම කියනවා අප මූනේ මේ අනිත් මල කරදරීම අයියු මාධ්‍යවේදයට මේ මාධ්‍යකාරය පේනවා අ අපි බේ සමාජ මාධ්‍යජාල ක්‍රියාකාර අපිියනවා න්තරගම් ක හහි මෝ නෑ කියමක මේ සෝශ මීියවල ොක් කරි කරනවා ම කියන්නක. දෙකයි තුට්ටු දෙකට දාල කතා කරන්නේ. දේශපාලුව අහිතනවා අපි මේ සමාජ මාධ්‍යජාලවල මොනෝහරි කරන්න උත්සාහ කරන මිනිස්සුන්ව දෙකයි පනහට දානවා. දෙකේ කොල්ල යට දානවා. උන් කනබොන තැන්වල මේ අයිව සමාජ මාධ්‍යජාලවල්ල මේ ට්‍රයි කරන කොල්ලන්ට කෙල්ලන්ට මොකක්හරමි සමාජයේ වෙනසක් ඉල්ලල දෙවි දේශපාලිනිකවා සාමාජී වසයෙන්. වෙනසක් කිල්ලන මිනිස්සුන්ගේ හදවත් එක්ක. සම්බැදියාවන් තිබෙන අය බයිට්ටකට ගන්නවා එකත් කියන්න ඕනේ. එනිසා අපි කියනවා පොලිසියේ මහත්තුරුන්ට වගේම දේශපාලුවන්ටත් අපි කියනවා. ඕහෙල්ල විතරක් නොවෙයි සර්ල මැඩම්ල. ඔයලා විතරක් නොේ සර්ල මැඩම්ලා. වැරදිීමක් වෙලාතියෙන් ඒ වැරද නිරදි කරගන්න. එංගලන්තේ වගේ රටවල් ලෝකවිිද රටවල් ගණනාවක් දැකලා තිබෙනවා. එංගලන්ත මත්තුරුෙන් අහලා බලන්න. ක් ජනද මහත්තතුරුුවගේ හල බලන් ලකාවන්න පොලසියේය මහත්තයෙ වාහනයක් නවත්තපුම කොහම දාමන්තරණය කරන්න එක්කෝ නම කියනවා. ඒවනැත්තං සර් කියනවා. යන්නේ පොලිස් නිලධහරයා තමයි සවර්ගියන්නේ. දේශපාලකයාට කොහොම දාමන්තරණය කරන්නේ. ඒව එ සොයිල බලන් මේ අධදකී තමයි ි බෙදහදා ගන්න. අනිත්කාරනාව දැ ලංකාේ බලමු. ඇමතිට සර් කියනවා සාමාන්‍යෙන් පුරවැැසියූ මේ තාරුණයක් කියනවා සර් කියල ඇමතිට. මැදිවිය ඇත් කියනවා සර් කියල ඇමතිට. වැඩි හිටියොත් කියනවා සර් කියල ඇමතිට. දැ මාර වැඩේ කියන්නේ මේ ඇමතිගේ අංගාරක්ෂකයා බොඩිගට් එයායටත් සර් කියනවා. මේ කියනවා ඇහිල තියනවා. ඇස් දෙකට දැකල තියනවා. කනට ඇහිලා තියනවා. මේ හිතලු නෙමෙයි එක මිනිස්ුදන්නවා ර වැසිව පුරවැසු දන්නවා ඇතකට ඇමතිටත් සර් කියනවා. ඇමතිගේ අංගාරක්ෂකයායට සර් කියයනවා. ඒ ගෘතිය ඒ නර්දවල බොඩිගාර්ස සකල ඉන්නවා නෝක. තකොට රියදුරමත්්‍ය ඒ එකෘතියක් විියදුර මහත්වයට සර්ගයනවා. ඔම ඔක්කොම සර්ලා. එතකොට අපි අපි කෞද්ද අප. පුරරැසිය කවද් දමියන. නික මුලු ගැන් විලා සිටිය යුතු. එහෙම නැත්තං නිමටයින්සේ සිටිය යුතු. ඔවුන්ට යටහත් පහත්ව සිටිය යුතු. ඔවුන්ගේ අනට කීකරුවිය යුතු නැතවෙරි ස්ොරිමී ඇත. එනිසා මේ අපි විශ්වාස කරනවා. මෙට සියල්ලෝම සර්ලනං කොච්චර හොඳයිද. මෙට සියල්ලෝම මැඩම් ලනං කොච්චර හොඳයිද. එනිසා එසෙල් දේශයේ මෙම සටහන්කරු සයිඩියක ඉදිරිපිට. අපරාධ පරිීක්ෂිණ දෙපාර්තමයන්තු ඉදිරිපිට මෙන්න මේ තාරුුණ්‍යය තබාගෙන තාරුුණ්‍යය විචිත්‍රත්වය තියාගෙන අපි සර්ලා මැඩම්ලා කියලා. එයට ආමන්ත්‍රණය කරන්න කියන ආදර්ශය අපි දුන්නා දර්ශන මෙවෙල අපි දකිනා මේ ගෝටබය ඇතුළ මේ ආණ්ඩුව මාධ්‍ය මර්ධනයකට සූ නම් වෙන කරක් මෙතන අපි සේලෝ දෙෙනම මේ දශපාලයැන පොල්ටිල් බලොගක් කරන සෝ සමාජමාධ ක්‍රියාතරින් යුටබස්ල එතකොට මේ කොත් මෙතන හාට කොයි වගේ තැනකට යාවි කිය දිහි තන්නේ. ඇතම කිවොත් මඩම් මේ කතාව කියන්න ඕනා. මොකද බැන් අපි ගත්තහම පළමුූ තියන්නේ බරපතල අරාජිකත්වය. අරාජිකත්වය ඒකාදීපතීත්වයට වට භයානකයි. භේෂුණ. ඉ අපි එදා සටහන්කරු අද එසල් දේශයේ නියෝජනය කරන පුද්ගලෙක් හැටියට එදා අපි හඩනැගුවා මේරටේ පපුරුවසියෝ බලගැන්වීතුගේ. අපිට අවශ කරන්නේ ෝටස්ල නෙමයි තවදුරට. අවශකරලන්න සිටිසන්ස්ල ඒක කිව අවරදු පහයකට කලින්. ඒකද යතාර්ථයක්ින් පැවවීම පිළිබඳව තිබෙනවා සතුටක් ඔබතුම පු ප්‍රශ්යට තියන කැටි පිළිතුර තමයි. මේක ඉමක් කොක් නොපැනෙන අගාදයකට ඉසා වේගෙන් තරිදූ සෑර් යමින් තිබෙනවා. එනිසා ඇති මේක රැක බලා ගන්න එක අපි හැමෝගම පොදුවල්කීම එනිසා අපි එනවා අද දවස අපේ අවසන් කොටසට. සටහන්කරු අද එස්සෙල් දේශයේ උත්සාහයක් දැරුවා අපරාධ පීෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්නන්ට කැඳවන්න විට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ අනාගතයේදි හෙට අ නිද්ධ ලබන සතියේ මේ අනාගත කාලයේ පුරාවටම ටෙලිෆෝන් කෝල් වලට එන්න කිව්වාම නොයන ඒ ගට දෙන්න ඒ හිය දෙන්න සහ අඩුමගානය අඩුමගානය මේ සටහන් කරුගෙන් හරි පටන් ගනිල්ල යාදර්ශයේය දෙන්න සිිටම එකේ අවුක්ස්තියනවා. සහත් දරවා, නමත හමුමුවම නිර්පාක් ශරගලයට ජයවේවා.